Welcome to my YouTube channel. අපි අද සාකච්ඡා කරමු 11 වෙනි ප්‍රමේය සිට 20 වෙනි ප්‍රමේය දක්වා. පුතේ 11 වෙනි ප්‍රමේයදී අපි යන්නේ ඕනු බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණමේ ඇතුලේ තියෙන කෝණ වලට පේනවා මේ A කියලා තියෙනවා මෙතන B තියෙනවා C තියෙනවා D තියෙනවා E තියෙනවා F තියෙනවා. මේ අභ්‍යන්තර කෝණ සියල්ලගේම එකතුව හොයන්න තමයි අපි දැන් යන්නේ. හරිද? එතකොට අපිට එකට මතක තියාගන්න සූත්‍රයක් වෙනවා. ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න. 180 වාරයක් n ඍණ 2. ඔන්නෝක තමයි සූත්‍රය. ඕනම බහුවචනයක අභ්‍යන්තර කෝණයි කියන සූත්‍රය. පුතේ n කියන්නේ පාද ගණන. මේ බලන්නකෝ මේ මේකේ අපි ගණන් කරමු පාද කීයක් තියෙනවද කියලා. හරි? और मम मेतनी पटंगता एक देख तुन हतर पहा हाय पाद हायक तेन है ना अभी मैं एन मिनुट दानी पाद गणन हरे हाया डुकिरी मंदेक वार्याक कसिया सोए का तमाय मैं वाक्य केला तेन मैं तेन පාද n ගණන කැති n ඇති බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ සියල්ලේම ඓක්‍ය ඍජු කෝණ එහෙම නැත්නම් 2n ඍණ 4 කියන්නේ පුතේ 90 වාරයක් 2n ඍණ 4 කියන එක මම ඉක්මනින්ම මේ දෙක මෙතෙන්ටත් දෙක පොදුයි මෙතෙන්ටත් දෙක පොදුයිනේ ඔයාලා දන්නවා 2n ඍණ 4 කියන එක අපිට මේ විදිහටත් ලියන්න පුළුවන් මේ දෙකක් එළියට අරන් n ඍණ 2 එතකොට ඍජු කෝණ කියන්නේ අංශක 90 කියන එක 90ක් ඉන්නවා. 90 වාරයක් 2 180යි 180 වාරයක් n ඍණ 2. එහෙනම් ඔයාලා විභාගෙදී මතක තියාගන්න ඕන මෙන්න මේක. ඕනම බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ හොයන්නේ ඔන්නෝ සූත්‍රයෙන්. හරි. එහෙම හොයලා මේ තියෙන්නේ 6න් 2ක් අඩු කරාම පුතේ 4යි 180 ඒවා 4ක්. හරි. 180 දෙකක් නම් පුතාලා දන්නවා 360යි 360 ඒවා දෙකක් 720යි මේ තියෙන්නේ හරිනේ ඒ වගේම ඔයාලා මතක තියාගන්න බහුවශ්‍රයක ඕනම බහුවශ්‍රයක බාහිර කෝණ මේ තියෙන්නේ P Q R S T U කියන බාහිර කෝණ වල ඓක්‍ය 360යි හරි එහෙනම් අපි යමු ඒ අසුරෙන් ආපු ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න 2008 ඕ ලෙවල් ගන්න රූපයේ දක්වන තොරතුරු අනුව x යගේ සන් මගේ පුතාලා මේ ප්‍රශ්නේ ලියලා ප්‍රමේය මුලින්ම ලියලා ඊළඟට ප්‍රශ්නේ ලියලා රූපේ ඇඳලා තමයි හොයන්න යන්නේ හරි පුතේ මේක තියෙන්නේ x යගේ සන් x කොහෙද ඉන්නේ අන්නේ x ඉන්නේ එළියේ එහෙනම් මේ කෝණ වලට අපි කියන්නේ බාහිර කෝණ කියලා මම කිව්වා ඕනම බහුවශ්‍රයක පාද ඕන ගණන පාද කැමති n ගණනක් හැබැයි ඒ බහුවශ්‍රයේ බාහිර කෝණ වල ඓක්‍ය 360යි එහෙනම් මේකේ ඕනතරම් කෝණ තිබ්බත් එකතුව 360ක් වෙන්න ඕන මම මෙතනින් ගණන් ගන්න හදන්න හරි එතකොට x ධන දෙකයි x ධන අංශක 60 ධන ආයම අංශක 60 ධන 3යි x සමාන වෙනවා අංශක 360යි හරි x දෙකයි x කියන්නේ පුතේ 3යි x මේ x ගේ ඉස්සරහා ඉන්න එක අපි එක ලිව්වේ නැති වුණාට 1යි 2යි 3යි 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 6යි 6යි x ධන 60යි 60යි 120යි සමානයි 360යි මේ ධන 120 මේ පැත්තට යනකොට ඍණ වෙනවා හරි 120 නැති කරන්නනේ ඕන එතකොට 360 න් අඩු වෙන්න ඕන 120ක් හරිද මම මේ පැත්තෙන් හදන්නම් 6x සමානයි එතකොට කීයද බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම බිංදුව 6න් 2ක් අඩු වුණාම 4යි 3න් 1ක් අඩු වුණාම 2යි 140 මේ 6x තමයි 240 වෙන්නේ. 6x එක ඉන්නේ ගුණ වෙලා පුතේ. ඒක ඔයාලා දන්නවා. එතකොට යා නැති කරන්න නම් දෙපැත්තම 6න් බෙදෙනවා. 6ට 6 කැපෙනවා. 6ට 6 කැපෙනවා. x සමානයි.
මේ බලන්න 6 වරක් 1යි 6 වරක් 4යි. 6 වරක් 4 තමයි 24 වෙනා. 4යි 0.40යි. හරි නේද? හරි. මං හිතනවා තේරුණා කියලා. අපි යමු 12 වෙනි ප්‍රමේයට. හොඳයි. පුතේ 12 වෙනි ප්‍රමේයට යන්න කලින් මෙන්න මේ ගැටලු දෙකත් විසඳමුකෝ. මේකේ දැන් මේ තියෙන්නේ මෙන්න බලේ ඇතුලේ කෝණ. එහෙනම් අභ්‍යන්තර කෝණ. අභ්‍යන්තර කෝණ නම් අපි ඒකේ අයික්ක හොයාගෙන ඉන්න ඕන. මේ බලන්නකෝ. මෙතන පාද 1යි 2යි 3යි 4යි 5යි. එහෙමනේ. හා. එහෙනම් 180 වාරයක් n ඍණ 2නේ අපේ සූත්‍රේ අභ්‍යන්තර කෝණයි කිය හොයන. හා. එහෙනම් 180 මේකේ පාද 5යි පුතේ. 5 අඩු කිරීම 2. 180 ඒවා 3ක්. හරි. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 8 24යි 2ක් ඉතුරුයි 3 වරක් 1 3යි 2යි 5 යොන්න අංශක 540ක් තමයි අභ්‍යන්තර කෝණ අයික්ය. හරි. දැන් අපි බලමු 120ක් ඉන්නවා 2යි x ඉන්නවා 3යි x ඍණ 10 ඉන්නවා 140 ඉන්නවා මේ මෙයාගෙන් කියවෙන්නේ අංශක 90ක් කියන එක. හරි. එහෙනම් බලමුකෝ පුතේ 2x එකතු කිරීම 120 එකතු කිරීම අංශක 90 එකතු කිරීම 140 එකතු කිරීම 3x ඍණ 10 සමාන වෙනවා මගේ පුතේ කීයටද අභ්‍යන්තර කෝණ නිසා 540ට මේ බාහිර කෝණ වුණා නම් කීයද 360යි. හොඳේ ඒවා මතකෙට එන්න ඕන පුතේ. 2i x 3i x එකතු වුණාම පුතේ 5i x 120ට 90යි 140යි ඒකෙන් 10කුත් අඩු වෙන්න ඕන. අපි මේ ඉස්සලාම එකතු කරලා අඩු කරමුකෝ. 120 ඉන්නවා 140 ඉන්නවා 90 ඉන්නවා. හරි. 90ෙන් මේ 10 අඩු කරමුද? එතකොට කීයේ 80යි. ඔන්න මේ ටිකේ එකතුව බිඳුවයි 8යි 4යි 12යි 12 13 14යි. එකක් ඉදිරු 1යි 2යි 3යි. තන 340යි අංශක සමානයි 540යි. එතකොට 5යි x සමානයි 540න් 340ක් අඩු කරාම කීයද? මම ලිව්වා හොඳේ. එක පාටම ගන්නත් පුළුවන් 200යි නේද? 200 සමානයි 5x. පුතේ 5x තමයි 200. එහෙනම් x හොයන්න නම් දෙපැත්තම 5ෙන් බෙදන්න ඕන. එහෙනම් x සමානයි 5/1 20ට 5 ඒවා 4යි. 4යි බිංදු අංශක 40යි. හරිනේ. හා. අපි ඒ හැදුවේ 2019. කෙටි ප්‍රශ්නයක්. අපි බලමු 2012. මොකද්ද කියන්නේ ABCD යන සවිධි ෂඩාශ්‍රයකි දික් කරන ලද AB හා CD පාද M හිදී හමුවේ. ඕ ඒක පේනවා. X යගේ හොයන්නලු. පුතේ සවිධි ෂඩාශ්‍රය 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? එතකොට සවිධි ෂඩාශ්‍රය තමයි හොයන්න ඕන. හරි. මට කියන්නකෝ සවිධි ෂඩාශ්‍රය දැන් මෙයා හොයන්න නම් අපි දැනගන්න ඕන මෙන්න මෙයා හා මෙයා නේද? මේ දෙන්න දැනගන්න බෑ නේ. මම මෙතන z දාන්නම්කෝ. හරි. z හා y නේද අපි දැනගන්න ඕන කීයද කියලා. ඔයාලට නිකන් මෙහෙම හිතෙන්නේ නැද්ද? මෙන්න මේ ඇතුලේ කෝණයක් හොයාගත්තොත් මේ ඇතුලේ කෝණෙත් හොයාගත්තොත් මේ දෙන්න හරි ලේසියෙන් හොයාගන්න පුළුවන් නේ. හා. ඒ වගේම මේ ඇතුලේ කෝණය ඔක්කොම සවිධි නිසා මොකෝ වෙනව ඇත්තේ? සමාන වෙනව ඇති නේ පුතේ. ඇතුලේ කෝණ 6ම. හරි. ඉස්සෙල්ලා ඇතුලේ කෝණ 6ම එකතුව කීයද? නේ? 180 වාරයක් n ඍණ 2කින් තමයි හොයන්නේ. පාද 6යි. එහෙනම් 6 අඩු කිරීම
देखने मैं वाला ना एक देख तुम हाथर पाहा हाय नेता साविदी शाड़ा श्रेयक क्या ने पाहा द हाया किए नहीं गए हारे इतने तो कोटे कसी आसुव वारे आ खातर कि ये द हाथ सीए विस्सा ये तो ले हाथ सीए विस्सा तमाय ओक्को म कोण वाले एक दूर पुते साविदी निसाय तुले कोण हाया म समान है पादा हाया म समान है विनो मगे म कोण हाया समान है ना हाथ सीए विस्सा අපි බෙදමු කියෙන්ද හත්සිය විස බෙදමු මට ලියුණා මෙතන 6 කියලා අපි එකම හත්සිය විස බෙදමු 6 හරිද හා එතකොට මට කියන්න බලන්න කීයද ඉන්නකෝ මං එතන හදලා ලියන්න अभी मेतन हाथसीय विस्स दालाट पे हाथसीय विस्स बेदम हाय पुते हाय वरक एक हेत दिखिया हाय वरक दुलाने चक्कर मतकना वेडे हरी सुनता मत देसी तो मेतन बिंदु अरे तो कोने का विस्साई पुते मेतना एक विस्साई මෙතනත් 120යි. එහෙනම් මෙතන කීයද? 60ක් වෙනෝ නේද? ඇයි මේ තියෙන්නේ සල් රේඛාවක්. සල් රේඛාවන් මත පිහිටි කෝණවලයි කිය 5ක් 180යි. එතකොට මේ ඒ වගේම මෙතන කෝණෙත් අංශක 60ක් වෙනවා. පුතේ මේ කෝණ දෙකම 60යි 60යි. 120යි. එහෙනම් මෙයා කීයද? 180න් 60 120ක් අඩු වුණාම 5ක हेटाई एक समान है अंश का हेटाई हरे हाँ ऐ त्रिकोण है तो ले कौन तू नहीं मेरे को तू अंश के किसी आसू आई नहीं तो घटे किसी भी सकड़ गए रहा मंगा तो ना हेटाई समापाद त्रिकोण है क्या ना हरे आप ही हमु ये लंग प्रमेय डे पुते दोलसनी प्रमेय हाँ धातुओं ने प्रमेय देखा मैं कट दी लती है हरे मल लेसी प्रमेय दहाय वसरे दिए ना ත්‍රිකෝණයක පාද දෙකක් සමාන වේ නම් මේ පාද දෙකක් සමාන වේ නම් ඊට සම්මුඛ කෝණ සමාන වේ මෙතන ඉස්සරහා ඉන්න ඕනත් අංශක අපි හිතමු මෙයා අංශක 30යි කියලා හරිද එතකොට මෙතන ඉන්නත් ඕන අංශක 30යි මෙයා 30යි නම් මෙයා 30යි ඇයි එහෙම වෙන්නේ මේ පාද දෙක සමානයි මෙතනත් පාද දෙක සමාන නිසා ඊළඟට 13 වෙනි ප්‍රමේය තියෙන්නේ අර ප්‍රමේයම අනිත් පැත්ත ත්‍රිකෝණේ කෝණ දෙකක් සමාන නම් මේ කෝණ දෙක සමානයි නම් අනිවාර්යෙන් ඉදිරියෙන් ඉන්න පාද දෙකත් සමාන වෙන්න ඕන හරි හා අපි යමු එහෙනම් 2008 ප්‍රශ්නෙට මේ බලන්නකෝ මෙතන අංශක 90යි මේ දෙන්න සමානයි සමදීපාද ත්‍රිකෝණ එහෙනම් මෙතන ඉස්සරහා x නම් මෙතන ඉස්සරහා ඉන්නේ x पुते x दान x किया ने देखा ही x दान अनु देखा ही x दान अनु समान वेनवा एक सिया सुवट ये तोड़ देखा ही x समान है अनु है मैं पैते में दान अनु मैं यहाँ पैते रहना उन्हें रहने आया ना अरे देखा ही x समान है अंश का अनु है क्या ने देखे बेदान ने भी अनु देखा डे बेदुम हाथलीस पाहाई अरे नहीं मे प्रमेय लियाते अभी दम बलम दस दहाय प्रश्न बलो रूपे दिन तुरतुर अणु एक्स हित वै हित अगे सोन अरे पुते मेतन मे इतिगाती मे पेनो एक समीपाद त्रिकोण ऐतिपाद संधान उन्े मेतन इसर इन कोणे हेट पहाण मटके एक्स की एक्स तूत अंशक हेट पहाई मे मणिया सामान मे मेतना दीना हे मेका मे आट मे आ सामान विनो मे आट मे आ सामान विनो अब आप ये आ गए दाने को मद होया गानी पुते वालट पेन मद मे तीन समांतराश्या मद ඒ ප්‍රමේයට අපි තාම ආවේ නැහැ. හැබැයි අපි පොඩක් try එකක් දීලා බලමු.
හදන්න. හරිද? එතකොට මට කියන්න දැන් 11 වසර දරුවෙක් නම් පුළුවන් වෙන්න ඕන. කොහමද? පුතේ මේක සමාන්තර ආශ්‍රයක් යටතට ගන්න පුළුවන්ද බැරිද? මේ පාද දිගට මේ පාද දිග සමානද? නෑනේ පුතේ එහෙනම් මේක සමාන්තර ආශ්‍රය නෙවෙයි. හැබැයි මගේ පුතේ ඔයාලට පේනවද ඊතල තියෙනවා. අන්න ඒ ප්‍රමේය නම් අපි ඉගෙනගෙන අවසන්. ඊතල දෙකක් තියෙනව නම් ඒකින් කියවෙන්නේ සමාන්තරයි කියන එක මේ රේඛා දෙක. එතකොට මගේ පුතේ මේන් මෙන්න මෙතන ඉඳන් මේ ඔයාලට මතකද මෙන්න මෙහෙම හැඩේ කෝණ මුකු වෙන්නේ සමාන්තරයි ඒකාන්තර කෝණ මේ. මෙහෙම ගියා මෙහෙම. නම් මෙතන x මයි මෙතෙන්ටත් එන්නේ. ඒ වගේ මෙයා x උන ගමන් මෙයාත් x. අපි x හොයාගත්තා අංශක 65යි. හරිද? එහෙනම් මෙයාත් අංශක 65යි. y හොයන්න නම් මොකද කරන්න ඕන? 65 ධන 65 ධන y සමාන වෙනවා 180ට. එහෙම නේද පුතේ? ඇයි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණනේ. හරි. එතකොට 60යි 60යි නෑ 120යි 5යි 5යි 10යි තව 10ක් එකතු වෙනවා. ඒ කියන්නේ 130යි. 130 ධන y සමානයි 180යි. y සමානයි 130ක් අඩු වුණාම 180න් අංශක 50යි. ඒක අපි මෙතන ලියන්න ඕන. හරි. අපි ඊළඟට බලමු 2012 ගාන. 2012 තියෙන රූපේ දක්වන තොරතුරු අනුව x යගේ සන්නල මගේ පුතාලා මේ රූප සටහන අනිවාර්යෙන් අඳින්න ඕන පුතේ. මේ ප්‍රශ්න පොතේ ලියාගත්තේ නැත්තත් ඔයාගේ මේ අවුරුද්දයි රූප සටහනයි ඇඳලා තමයි උත්තර ලියන්න හොඳට මතක තියාගන්න. හරි. එතකොට මෙතන ඉරි දෙකක් තියෙනවා. එහෙනම් සමදීපාද ත්‍රිකෝණයක් කියන එක තමයි ඒකේ අදහස. මෙතන ඉස්සරහා x, මෙතන ඉස්සරහා 42 ගන්නේ. හරි ලේසි. එහෙනම් x සමානයි අංශක 42යි. අපි ලියන්න ඕන හැබැයි හොඳේ සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය කියලා ලියන්නක. දීපාද ත්‍රිකෝණ ප්‍රමේය. හරි. ඊළඟට 2013 ගානයි 2018 ගානයි හදමු. 13 තියෙන්නේ දී ඇති තොරතුරු භාවිතයෙන් නෙක්සි අගය හොයන්නලු. හා මෙතන මෙහෙම එකක් දීලා මේ දෙන්න සමාන්තරයි කියලා දීලා මගේ පුතේම හොඳට මතක තියාගන්න. මේ ඊතල තියෙනවා නම් කෝණ වර්ග 3ක් තියෙනවා එතන. මුලින්ම බලන්න රූපයක් දැක්කම ජ්‍යාමිතීය ගානක ඊතල තියෙනවද කියලා. ඊතල තියෙනවද? මෙහෙම එක වගේ මෙහෙම ඉරි දෙකක් ගාලා මේ ත්‍රිකෝණයක් තියෙනවද? එහෙනම් ඊ ත්‍රිකෝණය සම දීපාද. එහෙනම් මෙතන ඉස්සරහා ඉන්න අගයමයි මෙතන ඉස්සරහටත් එන්නේ. හා පුතේ මෙයාට මෙයා සමාන්තරය වෙනකොට මෙහෙම හැඩයක් තියෙනවා. මේ මොකද්ද මේකේ? මිත්‍රකෝණ නේද? එහෙනම් මෙයාගේ එකතුව තමයි 180 වෙන්නේ. එහෙනම් මෙයා 80 නම් මෙයා 100යි නේ? එයා 100යි. හරිද? හා. මේක ලියාගමුකෝ. එයා 100යි. පුතේ එයා 100 නම් මේ පැත්ත මට ගන්න හරිම ලේසියි. මේ සරල රේඛාවක් තියෙන්නේ. සරල රේඛාවන් මත පිහිටි කෝණවලයි කීයද? මේ ඔක්කොම 180. ඒක මතක වෙන්න ඕන. එහෙනම් මෙයා 80යි. ඒ වගේම මෙයත් එහෙනම් 80යි. අපෙන් අහන්නේ x 80යි 80යි 160යි. පුතේ x ධන අංශක 160 තමයි සමාන වෙන්නේ 180ට. එතකොට 180න් අඩු වෙන්න එපා. 160 මේ පැත්තට යනකොට අඩු වෙනවනේ. හා එහෙනම් x සමානයි අංශක 20යි. හරි. එහෙනම් අපි ඊළඟට හදමු 2018 ගාන. රූපේ ABC සරල රේඛාවකි. අන්න ඒකලු දෙනව ගානේ. BC සරල රේඛාව D යති තොරතුරු අනුව DAB කො බලන්න. මේ කෝණය තියෙන තැන තමයි A උඩින් මේ ශීර්ෂ ලකුණ. හරි. කෝණ ලකුණ DAB මෙයා අහන්නේ. මෙන්න බලන්නකෝ මෙතන ඉරක් මෙතන ඉරක්. එහෙනම් මෙයා වයි නම් මෙයාත් y. ඔක මතක් වෙන්න ඕන. මේ බලන්නකො මේ ආයේ මේ පැත්ත රතිරක් තියෙනවා මේ පැත්ත රතිරක් තියෙනවා. එහෙනම් මෙතන 30 නම් මෙතනත් කීයේ 30යි. මෙතන 30යි මෙතන 30යි 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 60යි. එහෙනම් මෙතන කීයේ පුතේ?
එකසිය අසුවෙන් හැටක් අඩු වුණාම ඇයි කෝණ තුනේම එකතුව එකසිය අසුවයිනේ. එහෙනම් 30යි 30යි 60යි. 60ක් අඩු වුණාම 180න් මෙයා වෙනවා 120ක්. 120යි 60යි 180. හා මේ තියෙන ABC කියන්නේ සරල රේඛාවක් කියනවනේ. එහෙනම් මෙයා 120 නම් මෙයා 60යි 180 120ක් අඩු වෙන්ටි. පුතේ මෙයා 60යි නම් මෙයාත් 60යි. එහෙනම් අපිට ඕන D A B. එයා කීයද අංශක 60යි. හරිනේ. හරි අපි එහෙනම් බලමු ඊළඟ ප්‍රමේය. හොඳයි පුතේ ඊළඟ ප්‍රමේයට යන කලින් තවත් ගණන් තුනක් හම්බුණා. අපි ඒ තුනත් හදලා යන් 2020 ගණන. හරි 2020 ඔන්න මෙයා සමදීපාද ත්‍රිකෝණයක්. පුතේ මෙයා 110 නම් මේ පැත්තේ කී අංශක 70යි නේ. ඔක්කොම දෙකේම එකතු 180යි. නම් මෙයා 70යි. එහෙනම් මේ මෙතන ඉස්සරහා තියෙනවනේ මෙතෙන්ට යන්නේ. එහෙනම් x සමාන අංශක 70යි. හරි ඊළඟට අපි 220 කුළු 2021 ගාන හොදමුකෝ. 2021 මොකෝ කියන්නේ රූපේ දක්වන තොරතුරු වලට අනුව x යගේ සොයන්නලු. හා එහෙනම් මෙතන මොකද්ද කියලා හොයාගන්න. මෙතන නම් 2x. එහෙනම් මෙයාත් මොකද්ද පුතේ වෙන්න ඕන 2x වෙන්න ඕන. 2x ධන 2x ධන x මේ මේමනේ දැන් 2x ධන 2x ධන x සමානයි අංශක 180යි. 2යි 2යි 4යි 4යි 1යි 5යි 5යි x සමානයි අංශක 180යි. එහෙනම් දෙපැත්තම අපි 5ෙන් මෙදමු. මෙතෙන්ට x සමානයි 5 වරක් 1යි 18ට 5ව 3යි පසර තුන 15යි 3ක් ඉතුරුයි. එහෙම නේද? පසර තුන 15යි 3ක් ඉතුරුයි. එතකොට වෙන්නේ 30යි 30ට 5ව 6යි. මම එකපාර සුළු කරා පුතාලා පැත්තකින් බෙදලා බලන්න. 185න් බෙදුවම කීයද කියලා. හරි. ඊළඟට අපි 2022 ළඟපාත ගානක් දී යති ABC ඍජුකෝණී ත්‍රිකෝණී AB සමානයි A0. ඒක දීලා වගේම ඒගොල්ලොත් දාලා රූප සටහනේ නම් මෙයාට මෙයා සමාන වෙන්න ඕන. X යගේ හොයන්නේ. එහෙනම් මෙයා Y නම් මෙයාත් Y. මෙතන 90යි. හරි ලේසි ගානක් මේ. 2y ධන 90 සමානයි. ඇයි Yට Y එකතු නම් 2y නේ මත. 2y ධන 90 සමානයි 180යි. එනා 90 එහා පැත්තට යද්දි අඩු වෙනවා. එතකොට 2y සමානයි 90යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙකට දෙක කැපෙනවා y සමානයි අංශක 45යි. y විතරක් නෙවෙයි හොයන්න ඕන. මෙයා ඔන්න 45 කියලා හොයාගත්තා. හැබැයි x හොයන්න ඕන මේ. x ධන 45 සමාන වෙන්නේ 100 80ට. ඇයි සල් රේඛාවන්නේ මේ? දැන් මේ ප්‍රමේයන් එක දිගටම වුණානේ නේද පුතේ? එතකොට මතක තියෙන්න ඕන. පුතාලා දැන් මේ 11 වෙනි ප්‍රමේය ඉඳන් මේ වීඩියෝ එක බලන්න ඕන. 1 ඉඳන් 10ට ප්‍රමේයන් විස්තර කරපු එක බලලා. එතකොට x ධන 45 සමාන 180යි. 180න් 45ක් අඩු වෙන්න තියෙන්නේ මේ. 180න් 40ක් අඩු වුණොත් ඉන්නම් 140යි. 140න් අඩු කරමු 5ක්. 135යි. හරිනේ. හා පුතේ මේ 14 හා 15 කියන මම ප්‍රමේයන් දෙකක් යටතේ මේක සාකච්ඡා කරාට සමාන්තර ආශ්‍රය ගැන මෙතන අපිට කෙලින්ම ප්‍රමේයන් එනවා. 19ට එනකම් ප්‍රමේයන් 14 ඉඳන් මෙන්න මේ සමාන්තර ආශ්‍රය ඇසුරෙන් තමයි එන්නේ. හරිද? ඒක මං කෙටි කරලා දැම්මේ ඔයාලට මතක හිටින්න ලේසි හින්දා. හරි. එතකොට සමාන්තර ආශ්‍රයක් හරීම වැදගත් දෙයක්. පුතේ ඔයාලා දන්නවා ඍජු කෝණාශ්‍රයක් හිතින්ම වවා ගන්නකෝ. අපි හිතමු ඔන්න ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. හරිද? හැබැයි ඍජු කෝණාශ්‍රයේ ඔක්කොම කෝණ මොන කෝණද? ඔක්කොම කෝණ ඍජුකෝණීනේ. හැබැයි අපි ඍජුකෝණාශ්‍රයට පොඩ්ඩක්
පොඩි තට්ටුවක් දෙමුකෝ. මෙහෙම නෑ ඉන්නේ. ඔන්න මෙහෙම ඉන්න ඍජු කෝණාශ්‍රයට මම පොඩි තල්ලුවක් දෙනවා මේ පැත්තේ. එතකොට මෙයා මෙන්න මෙහෙම වෙනවා. හරිද? හැබැයි එයාගේ මෙන්න මෙමෙ සම්මුඛ පාද සමාන වීම එයා අතාරින්නේ නැහැ. පොඩක් ඇද වුණාට ආන්නේ. දැක්කද? ඒ වගේම තමයි එයා සම්මුඛ පාද සමාන වගේම එයා සම්මුඛ පාද සමාන්තරත් කරගන්නවා. මේ දෙන්නේ ඉන්නේ සමාන්තරව. රේල් පීලි වගේ. මෙහෙම ඊතල දෙකයි මේ පැත්තට. හරි මේ බලන්නකෝ පුතේ මේ. මේ තියෙන්නේ. ආන මගේ පුතාලා මෙතන 14 හා 15 කියලා දාලා මේ ඔක්කොම ලියාගෙන සරෙන් සැරේට බලන්න ඇත්තද මේ තියෙන්නේ මේ සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. ඕ සමාන්තරාශ්‍රය සම්මුඛ පාද සමානයි. මොන මං එක ලකුණු කරා රූප සටහනේ. ඊළඟ ප්‍රමේය තමයි සමාන්තරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන වේ. හරිම වැදගත් මේ. මෙතන කොළපාට වගේම මෙතනත් කොළපාට. හැබැයි මෙතන කහපාට මේ කහපාට මේ සම්මුඛ කෝණ තමයි සමාන වෙන්නේ. ඉතා වැදගත්. ඊළඟ ප්‍රමේය තමයි සමාන්තරාශ්‍රයක එක් එක් විකර්ණය මගින් සමාන්තරාශ්‍රයේ වර්ගඵලයේ සමච්ඡේදනය කරයි. හරිද? පුතේ පුතාලට පේනවද මෙතන මේ ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. ABC ත්‍රිකෝණය තියෙන්නේ. ABC ත්‍රිකෝණයේ වර්ගඵලයමයි ADC ත්‍රිකෝණයේ වර්ගඵලය වෙන්නේ. එහෙනම් මේ පැත්තේ වර්ගඵලයයි මේ පැත්තේ වර්ගඵලය සමානයි. ත්‍රිකෝණ වර්ගඵලය වගේ දෙගුණයක් තමයි මුළු සමාන්තරාශ්‍ර වර්ගඵලය. හොඳට මතක තියාගන්න. ඊළඟට සමාන්තරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනුමි. මේ පැත්තේ රේඛාව හරියටම දෙකට බෙදෙනවා මේ ඕගෙන්. මේ පැත්තේ විකර්ණයත් හරියටම ඕගෙන් බෙදෙනවා. හැබැයි මේ දිග තමයි සමාන. හොඳට මතක තියාගන්න. මේ දිගට සමාන මේ දිග. ඇත්තනේ ඇද වෙලා ඉන්නේ මෙයානේ. ඍජු කෝණාශ්‍රයට අර පහින් එකක් ගෙවුම් තමයි සමාන්තර ආශ්‍රය. එහෙනම් හොඳට මතක තියාගන්න. හරි. මේකේ විලෝමයක් තියෙනවා. මෙහෙම වෙනවනම් මේ විදිහට විකර්ණ කිනේක සමච්ඡේදනය වෙනවනම් මේ ඉන්නේ සමාන්තර ආශ්‍රය. තේරෙනවද? එහෙම කියලා මේ ප්‍රමේයන් වල විලෝමයක් තියෙනවා. සෝරි. විලෝමයක් තියෙනවා. හරිද? හා. එහෙනම් ඒක තමයි මේ ප්‍රමේයන් ටිකේ ඔක්කොම කියවෙන සාරාංශය. අපි දැන් බලමු 2019 ගාන මොකද්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඕලෙවල් ගාන. රූපේ දී ඇත්තේ ABCD සමාන්තරාශ්‍රය ගන්න. දැන් සමාන්තරාශ්‍රයක් කිව්ව ගමන් තියෙන ලක්ෂණ ටික මතක් වෙන්න ඕනේ. මෙන්න මේ රූප සටහන. පුතාල පාට කරගන්න පාට පැන්සල් වලිනුත් මේ රූප සටහන වාට තනියෙන් අඳගන්න පුළුවන් වෙන්න ඕනේ මතකින්. හොඳට මතක තියාගන්න. හරි මේ ඉරිදාල මේ විදියටම ලකුණු කරන්න මතක් වෙන්න ඕන. ABCD සමාන්තරාශ්‍රයේ වගුවේ දක්වන එක් එක් ප්‍රකාශය නිවැරදි නම් හරි ලකුණත් වැරදි නම් ඒ ඉදිරියෙන් වැරදි ලකුණත් යොදන්න. A B D ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයිලු භාගයයි ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ඔව් ඇත්තනේ. සමාන්තරාශ්‍රය ත්‍රිකෝණයේ මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හරියටම සමච්ඡේදනය කරනවා සමාන්තරාශ්‍ර මුළු වර්ගඵලය. ඊළඟට B DB විකර්ණය මේ විකර්ණය ADC සමච්ඡේදනය කරනවලු. ඇත්තනේ මේ විකර්ණ කියන එක සමච්ඡේදනය කරනවා කියලා අපි ඉගෙන ගත්තා. කෝණය හරියටම දෙකට බෙදෙනයි. මේ කෝණයමයි මෙතන කෝණය. හරි. එහෙනම් DB විකර්ණය ADC සමච්ඡේදනය කරනවා පුතේ. ඒකත් හරි. ඊළඟට අපි යමු 2020 ප්‍රශ්නෙට. ඒකේ තියෙන ABCD සමාන්තරාශ්‍රයේ AB 12 cmලු. AB 12 cm. BCD ත්‍රිකෝණයේ BCD ත්‍රිකෝණයේ වර්ගඵලය මෙයාගේ වර්ගඵලය 48 වර්ග cmලු. AP තමයි අහන්නේ. දැන් සමාන්තරාශ්‍ර වර්ගඵලය හොයන සූත්‍රෙන් මතක් වෙන්න ඕන.
ලම්බ උස වාරයක් ආධාරක පාදය. ඒ ගුණ කිරීම H කියලා මම දැන් 10 වසර පොතේ තියෙනෝනේ. මතක ඇති ඔයාලට. මගේ පුතේ මේ පැත්ත 12යි කියන්නේ ඔයාලා දන්නවා සම්මුඛ පාද සමාන වෙනවා. එහෙනම් මේ යට පැත්තේ පාදය 12යි. මේ ත්‍රිකෝණ වර්ගඵලය 48යි කියන්නේ අපිට මුළු සමාන්තරාශි වර්ගඵලය හොයාගන්න පුළුවන් 48 දෙකෙන් ගුණ කරලා. ඇත්තනේ. ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ සමාන්තරාශි වර්ගඵලෙන් භාගින්. එහෙනම් දෙකෙන් ගුණ කරලා සමාන්තරාශි වර්ගඵලය හොයාගමු. දෙවරක් 8 16යි. එකක් ඉතුරුයි. දෙවරක් 4 8යි. එකයි 9යි. 96. එහෙනම් සමාන්තරාශි වර්ගඵලය 96යි. 96 සමාන වෙන්න ඕන AP ගුණ කිරීම 12ට. මං හරි මේ තියෙන AP ගැන ලම්බ උස වාරයක් ආධාරක පාදයෙන් යාගේ වර්ගඵලය හොන සූත්‍රය හා. එහෙනම් AP සමාන වෙනවා 96 බෙදීම 12ට. දැන් චක්කරේ මතක නම් මතක් වෙන්න ඕන 12 වර කීයද 96. එහෙම නැත්තම් මොකෝ කරන්නේ? එහෙම නැත්තම් ඉතින් ගාන හදන්න වෙන පැත්තක. හරි. එහෙනම් දැන් සමහර ලම් දරුව කිරියොතින් මෙයාව හදාගන්න බැරි මොකෝ කරන්නේ? එක්කෝ මෙහෙම තියන්න. නැත්තම් අවසාන උත්තරේ දාන්න. කීයද? 12 වර චක්කරේ පුතේ මතක තියෙන්න ඕන 12 වර 12ට එනකම්. හරි ලාවට වගේ මත 12 වරක් 10 නම් 120යි. දැන් මේක 120ට අඩුයිනේ නේ. එහෙනම් 12 වරක් 9 කියලා හිතමු. 9 වරක් 2 අගට 18යි. එහෙනම් එයත් නෙවෙයි. තව 8. ආන් 8 වරක් 2 16යි. එකක් ඉතුරු 8 වරක් එක 8යි. ඒක 9යි. ආන් AP සමානයි 8 cm. පුතේ ඊළඟට තියෙන මධ්‍යලක්ෂ ප්‍රමේය සොරෙන් ප්‍රමේයන් ටික. එතකොට අපිට ඒ ටිකේ 20 ඉඳන් ඊට පස්සේ ටිකත් කතා කරන්න වෙනවා. ඒ නිසා මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තන්නම්. පුතාලා මේ ප්‍රමේයන් ටික ලියලා මේ පාස් පේපර්ස් ගැටළු ටික පොතේ ලියලා හදාගන්න. ඊළඟ සතියේ ඉඳන් මම වීඩියෝ එක දාන්නම් ඊළඟ ප්‍රමේයන් 10. හරිනේ. හරි. එහෙනම් පිළිවෙලට වැඩ කරන්න. ගුඩ් බයි.